මල්ලි ඇයි දැන් උඹට කැම්පස් යන්න බෑ කියන්නේ යකෝ මේ අන්තිම අවුරුද්ද මේ අවුරුද්ද ඇදගත්ත කියන්නේ උඹ ડોක්ටර් කෙනෙක් මගේ හීන තිබ්බ මල්ලි උඹ ડોක්ටර් කෙනෙක් කරන්න මිසක්කා මේ පාතාල ලෝකේ එක එකගෙන් බැනුම් ගන්න මිනිස්සෙක් කරන්න නෙවෙයි මගේ හීන හැබෑ කරපම් මල්ලි මං උඹ වෙනුවෙන් මොනවද නොකරේ හිතන්නවත් එපා කවදාවත් මෙතනට එන්න අපි තල්ලි හම්බ කරනවා තමයි මිනිසුන්ගෙන් ඒ අහන කතා අනිවාර්යයෙන්ම අපිට මැරෙන දවසක හරි බස් වදිනවා මල්ලි ඒක ෂුවර් බින්දවල මැරෙන්න වෙන්නේ ඒකයි මං උඹ වෙනුවෙන්වත් සතුටු වෙන්න උඹ ડોක්ටර් කෙනෙක් කරන්න හදන්නේ මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ අයියේ මං අයියට හැමදාම කියනවනේ අර කුෂාන් කියන එකාගෙන් මට හරි කරදරයි මං අයියා එළිය හදාගෙන ඉන්නවා වගේ ඇතුලේ මටම කියලා තැනක් හදාගෙන ඉදී දැන් ඒ තැන මට නැති වෙලා අයියේ ඌ හැම එකකටම ඇඟිලි ගහනවා නවක වදේ සීන් එකට ඌ හොඳටම බක්කිය දානවා අයියේ මට ඒක දැන් කරගෙන යන්න බැරි තරම් ඌට ගේමක් දුන්නේ නැත්තම් මං කීරව කැම්පස් යන්නේ නැහැ අයියේ ඒක ස්ථිරයි දැන් තමුන්ට දෙන එකම ප්‍රශ්නේ ඔය කුෂාන් කියන එකාද ඌ ඔව් අයියේ ඒ අකා තමයි මට හැම දෙයක්ම නැති කරේ අනිවාර්යයෙන්ම රිටර්න් එක දෙන්න ඕන අයියේ ෂුවර් එකටම දෙන්න ඕන කිරා කියන්න බොස් මේ මල්ලි කියන ඩයල් එකගේ සම්පූර්ණ විස්තරය මට අද හවස වෙනකොට ඕන හෙට හවස වෙනකොට මේ වැඩි ඉවර කරලා දාන්න හරි බොස් හෙට හවස වෙනකොට වැඩි ඉවර කරමු අද හවසට තොරතුරු දෙන්න පුතේ මම ඇමති කියලා ඔහොම නිකන් නිකමෙක් වගේ ඉඳලා බෑ මොනා හරි දෙයක් ඉගෙන ගන්න ඕන මම ඔයාව ලබන අවුරුද්ද අනිවාර්යයෙන්ම රට යවන කෝස් එකක් කරන්න මේක හරියන්නේ නෑ හරි හරි ඉතින් මම තාත්තගේ නම ගැත කරන්නේ නෑනේ අනික තව කොච්චර කාලයක් මෙහෙම විනෝද වෙන්නද තව ටික දවසයිනේ තාත්තේ දැන් තාත්තා කියනවා අවුරුද්දකින් මාව රට යවනවලු ඒ අනකන්වත් මම මෙහෙම පොඩ්ඩක් විනෝදෙන් ඉන්නම් මම වැරදි වැඩ කරන්නේ නෑනේ තාත්තේ ආ එහෙම ඉන්නවනම් හොඳයි පුතේ මොකද මං ඔය වෙන ඇමතිවරු වගේ නෙවෙයි මං තමන්ගේ පුතානේ කියලා බේරගන්න උත්සාහ කරන්නේ නිසි දඬුවම දෙනවා අනිවාර්යෙන්ම මේක හොඳට මතක තියාගන්න පුතේ නිල බලතල කියන ඒවා తాවකාලිකයි මනුස්සකමින් හොඳට ජීවත් වුණොත් අපිට සමාජයේ බැනුම් අහන්න නැතුව මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පුළුවන් පුතේ එතකොට කවුරුත් මඩ ගහන්නෙත් නැහැ පුතාට තේරුණාද පුළුවන් තරම් කාටවත් කරදරයක් නොවේ ජීවත් වෙන්න පුරුදු වෙන්න හරි තාත්තේ මං ඔය යාළුවෙට අර එහෙම උදව් කරන්න ගියාට මං ප්‍රශ්න දාගන්න මිනිහෙක් නෙවෙයි තාත්තේ මමත් තාත්තා වගේ තමයි අඩෝ කුෂාණයා මං දන්නවා මචං කොනාරයා කේස් එක ලේසියෙන් අතාරින්නේ නැහැ හොඳේ උගේ අයියා මචං පාතාල ලොක්කෙක්ලු බං හරි බං උන්ගේ අයියා පාතාල ලොක්කෙක් වෙන්නේ නැති මහා මැරේක් වෙන්නේ නැති ඒත් මචං නොහොබිනා දුක් ඉඳලා මේ කැම්පස් එක ඇතුළට එන ළමයිට නවක වදේ දෙන එක හරිද කවදද බං මේව නවත්තන්නේ යකෝ ළමෙක් මේ කැම්පස් එක ඇතුළට එන්නේ වෛද්‍යවරයෙක් වෙලා එළියට යන්න උන් එන්නේ ඇඟපත තලා ගන්නවත් එක එකාට යටත් වෙලා ඉන්නවත් නෙවෙයි බං මේක අපි නවත්තන්න ඕන මං ආව දවස් ඉඳන් සටන් කරේ මේ නවක වදේ නවත්තන්න ඒකනේ මට ওই වෛරක්කාරයෝ වැඩි වෙලා තියෙන්නේ ඔව් ඔව් අපි උනත් බේරලා ඉන්නේ උඹ හින්දානේ මචං අපි මේක නවත්තන්න ඕනේ තමයි හැබැයි මචං ඒට කලින් ওই කොනාරයා මේකට රිටර්න් එක දෙනවා අපි පරිස්සම් වෙලා ඉන්න ඕනේ මචං මොන දේ කරත් අපි අපේ පරිස්සම ගැන හිතන් දෙපයි උඹට තේරෙනව නේද මං කියන එක ඔව් ඔව් මචං ඒ කතාව නම් ඇත්ත කුෂාණයා අපිට වඩා උඹයි පරිස්සම් වෙන්න ඕන මොකද කොනාරයාගේ ටාගට් එක ඔයා ඕනිම දෙයකට අපි ඉන්නවා ඒ ගැන බය වෙන්න එපා මොන කේස් එක ආවත් මට අත දාන්න ඉන්න එකම ඩයල් එකයි බං ඇමතිතුමාගේ පුතා එහෙම කේස් එකක් ආවොත් ටග් ගාලා කෝල් එකක් ගහපල්ලා උඹල නම්බරේ දන්නවනේ නැතු ඔයකෝ මම දන්නවා හරිම හොඳ ඩයල් එක මචං මල්ලි දැන්වත් ඉතින් hina වෙනවකෝ ප්‍රශ්න ඉවරයිනේ හිට ගිහිල්ලා වැඩේ කරලා දාලා ආවට පස්සේ ආයෙත් අමුසුගේ මූණ දිහාවත් බලන එකක් නැහැ යකා hina වෙලා ඉන්නවා කෝයි හරි හරි අයියේ දැන් ඉතින් කට්ටියම් විස්තර ටික දන්නවනේ හිට 4 5 වෙනකොට පිටත් වුණා නම් ඇති කට්ටිය දැක්කත් කමක් නැහැ මූණ වල ටිකක් වහගෙන යන්න ගන්න වාහන ටික ඔක්කොම රෙන්ට් එකට ගන්න අපේ වාහන අරයි යන්න එපා මොකද මෙව ලීක් කරගන්න හොඳ නැහැ මල්ලිගේ නම කැත වෙන්න පුළුවන් එහෙනම් කට්ටිය කතා කරගත් විදියට ගිහිල්ලා දඩබඩ ගාලා දීලා දාලා එන්න පිටුමුට ගහන්න යන්න එපා මොකද ඒක කරදරයි තේරුණාද දැන් සෙට් එකටම මෙව්වෙන් පුරුදු වෙන්න කරන වැඩද අයියේ පේනවනේ මෙන්න මේ විදියට එක අදිෂ්ඨානයකින් ඉන්න ඕන එයාලා දන්නෝ එයාලට පුළුවන් කියලා කරන හැම දෙයක්ම ආන් ඒ විදියට කරන්න ඕනේ මල්ලි තේරුණාද එක එකත් එක රණ්ඩු වෙන්න නම් යන්න එපා
මං උඹට මේ හොඳින් කියන්නේ මල්ලී ඈ ඕම් කන පැලෙන්න දෙන්නේ මට අහුනොත් අනේ නෑ අයියේ කුෂාණයට ගේමක් දුන්නා කියන්නේ ආයෙත් ඉතින් මට කේස් එකක් දාන්න කවුරුත් ඇත්තෙත් නෑ මම තමයි ඉතින් කැම්පස් එක ඇතුලේ රජා මං ඉන්නකම් බය වෙන්න එපා මල්ලී හ්ම් කවුද මේ වෙලාවේ ගන්නේ අප්පට සිරි ජනුද්දර ඒ එමෙතුමාගේ පුතා බං ගන්නේ අරන් බලපංක මොකද සීන් එක කියලා එලෝ මචන් ජනුද්දර කියපන් කුෂාණයා මම මේ නිකන් මතක් වෙලා ගත්තේ මොකද්දර සීන් එකක් එහෙම තියනවා කුවේ ඒක ඉවරයිද මොන්න ඉවරද මචන් දැන් තමයි මේක පටන් ගත්තේ උඹ දන්නේ නැහනේ මට ජීවිත තර්ජන එහෙමත් තියනවා දැන් ඒ මොන දේ ආවත් මම මේක නවත්තන්නේ නැහැ මචන් අහිංසක ළමයි වෙනුවෙන් මම මේ අරගලේ දිගටම කරගෙන යනවා නවත්තන්නේ නැහැ බං අනිවා අනිවා උඹ බය වෙන්න එපා මචන් කිසිම දෙයකට ඕනෙම දෙයකට මම ඉන්නවා සුටුස් ගාලා කෝල් එකක් ගහපන් මං උතන ඉඳි ඒක මම දන්නවා මචන් මේ දැනුත් මං කොල්ලොත් එක්ක කී කී ඉඳියේ උඹ හින්දා ඕනෙම දෙයකට අත දානවා කියලා මොකද මං දන්නවනේ උඹ මගේ ඕනම ප්‍රශ්නයකට ඉන්නවා කියලා ආදරේ මචන් එළම මචන් එළම මාත් මේ ආව මචන් අපේ හොටෙල් එකට පොඩ්ඩක් තාත්තා මාව රට යවන ෂේප් එකක් තියින්නේ ඒකෙන් බේරෙන්නත් එක්ක තමයි මෙතනට බකප්පයක් දීලා යන්න ආවේ එහෙනම් මචං මම නැවතුණා ඕනිම වෙලාවක කෝල් එකක් ගහපන් ඕනිම වෙලාවක කෝල් එකක් ගහන්නකෝ මචං සුටුස් ගාලා එනවා කුවා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ බලපන් මචං මුන් තාම නැණි බං හතරට එනවා කුවා නම් හතරට එන්න එපැයි අනේ මන් දන්නේ අපේ අයියාගේ ගෝලයෝ නම් ඒවි ඒවි බං පොඩ්ඩක් ඉඳපන් ඒ කොනාරයා බඩු එනවා මචං අඩේ අයියේ මොකද හලු පරක්කුනේ මේගනේ මල්ලි සීන් එක ඔයාලගේ අයියා තමයි අපේ හැමදේම ඉතින් එයා කියන විදියට තමයි වැඩ වෙන්න ඕන අපි ඔක්කොම ඉවර කරලා එන්න බෑ මල්ලි හරි හරි දැන් එහෙනම් තව පරක්කු වෙන්න නෑ යමු අයියේ මේ ඉස්සරහා ගේට් එකෙන් ඇතුළට යන්න ඕන පැනපු ගමන් දීගෙන දීගෙන යන්න දින් ඩයල් එක මතකයිනේ මං කොහොමද ඩයල් එක එළියට ගන්නම් අයියලා දින්න ගහන්න කොබන් අරුන් දෙන්න තාම නෑනේ බඩගිනී බං ඉන්න බෑ මුන් දෙන්න කොහේ ගියාද දන්නේ නෑනේ චුවර් එකටම ඕකුන් දෙන්නා නටාෂා පස්සෙන් යන්නේ නැති අම්මෝ උඹත් ඉතින් ඒකිට ලවුනේ උඹලා තුන් දෙනා නම් අනේ මන් දන්නේ නැහැ බං යකෝ එක කෙල්ලෙක්ට තුන් දෙනෙක් ලව් කරනවා මන් දැක්කමයි මේ මෙතෙන්දි තමයි ගහන්න පුළුවන් ඔයාලා පොඩ්ඩක් යහට වෙලා ඉන්න මන් ඩයල් එක කතා කරලා මෙතෙන්ට ගෙන්න ගන්නම් මෙතෙන්ට ආවෙන් පස්සේ ඕගොල්ලෝ එළියට එන්න එතකන් දැන් ඔයාලා යහට යන්නකෝ මචං උඹත් පොඩ්ඩක් යහට වෙලා ඉඳපන් ඒ කුෂාන් කුෂාන් අඩෝ මේ අර කොනාරයා නේද බම් මට කතා කරන්නේ මොකද දන්නේ කවදාවත් නැතුව අනිවාර්යෙන් ගිනි ගෙඩියක් වෙන්නේ නැති අප්පට සිරි ඔව් බං ඒයකා තමයි ෂුවර් එකට මචං ගිනි ගෙඩියක් ඈ පරිස්සමින් උඹ ඵලයන් මං අරුවට කෝල් එකක් ගහන්න එමත්තුමාගේ පුතාට මං ඌට කතා කරා මචං ඌ දැන් මේ පැත්තට එන ගමන් කියලා කිව්වේ කමක් නැහැ ඔබ කෝකටත් කෝල් එකක් ගහපන්කෝ අඩෝ මේ වරෙන් බං කතා කරාම අයියෝ ගෑනු ළමයි වගේනේ උඹලා වරෙන් වරෙන් මට උඹත් එක්ක ලොකු කතාවක් තියෙනවා මචං අඩෝ මොකද්ද බං මාත් එක්ක කතා කරන්න තියෙන විශේෂ දේ කියන්න තියෙන්නේ මෙච්චරයි මට නවක වදේ සීන් එක මගේ පාඩුවේ කරගන්න දෙනවද උඹ අයින් වෙනවද බලපන් උඹ එන්න කලින් මං කොච්චර ආතල් එකේ මේක ඇතුලේ නමක් හදාගෙන ඉඳියද කියලා උඹ ඔක්කොම විනාශ කරා මට ඇත්ත කියපන් උඹ මට ඒ වැඩේ කරගන්න දීලා පැත්තකට වෙනවද නැද්ද අඩෝ කොනාරයා බලපන්කෝ උඹේ ගතිගුණ පොඩ්ඩක්වත් උඹ වෙනස් කරගන්නේ නැහැ නිබං යකෝ මේක ඇතුලේට ළමයි එන්නේ විඳින්න ඕන දුක් ඔක්කොම විඳලා ඉතින් එහෙව් එකේ ඒ ළමයිට උඹ තවත් දුක් දෙන එක හොඳයිද කියහන්කෝ. පව් බං. උඹලට ඊළඟ ආත්මෙ ඉගෙන ගන්නවත් බැරි වෙයි බං ඕවා කරන හින්දා. අඩෝ මං ඒකයි කියන්නේ උඹට. පොඩ්ඩක් හිතලා බලපන්. ඒ ළමයි අහිංසකයි බං. උන්ට වද දෙන්න එපා කියලා මං හැමදාම උඹගෙන් ඉල්ලන්නේ. අනේ මේ මේ උඹේ වැදිබන උඹ තියාගනි. මට කියන්නෙන් දෙපා. නිකන් බොරුවට උඹ දන්නවනේ මං කවුද කියලා. මං මොන වගේ මිනිහෙක්ද කියලා මං උඹට හැමදාම කියා දෙන්න ඕනේ යකෝ. මට ඇත්ත කියපන්. උඹ මේකෙන් අයින් වෙනවද නැද්ද මුදින් අහන්නේ මේ කවදාවත් නෑ මචං අහිංසක ළමයි වෙනුවෙන් මං හැමදාම කතා කරනවා මං මේකේ ඉන්නකම් ඒ සහෝදරය වෙනුවෙන් මගෙන් වෙන්න ඕනි උතුකම් මං කරනවා මචං උඹට බෑ එක නවත්තන්න
පුළුවන්නම් නවත්තලා පෙන්නහන් මැරුවත් මං ඒක නවත්තන්නේ නැහැ මොකද ඒ ළමයි හරි අහිංසකයි බං හරි අහිංසකයි කිව්වම තේරුම් ගනින් හේ මචං හෙන වලියා කියන්නේ යන්නේ ඉක්මනට වරෙන් ඔව් ඔව් බං අරුන් දෙන්න පැටලෙයි දන්නේ නැහැ දන්නවනේ බං ආයි කියන්න දෙයක් නැහනේ ඕක ගැන අඩේ ඉක්මනට වරෙන් ඈ අර කියව ගන්න ඕයි හරි හරි උඹ මේ ළඟ දෙන්නේ හරි බං හරි ඉක්මනට වරෙන් මේ මට උඹගේ බයිලා වැඩක් නැහැ ඇත්ත කියපන් උඹ මේකෙන් අයින් වෙනවද නැද්ද නෑ නෑ යකෝ මම මේකෙන් අයින් වෙන්නේ නැහැ උඹට කීපාරක් කියන්නද බං මේ මමත් උඹට මේ කියන අන්තිම වතාව ආයිත් කවදාවත් ළමගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා යකෝ තෝත් මේකට ආපු දවසේ තොට රැග් එකක් දෙන්න හදද්දි කොච්චර බෙවුලන් නැද්ද කියපන්කෝ කොච්චර බය වෙන්නේ නැද්ද ඒ වගේ තමයි යකෝ ඒ ළමයි මේක ඇතුළට ආවම බල දෙන්න නවකවදේ පුංචි රැග් එකක් නම් කමක් නෑ බං අයින්සක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හැමදාම උඹලට ඉඩ දෙන්න බෑ යකෝ මම මේක නවත්තන්නේ නැහැ මේක නවත්තන්නේ නැහැ ආ උඹ ඒකෙන් දෙන්නේ හරි බලමු හරි බලමු කිරා ඇවිල්ලා මූ ඉවරක් කළාද අපා මූ හොඳටම වැඩි හොඳටම වැඩි වරෙල්ලා දැන් මොකද උඹ කියන්නේ මෝඩයා මතක තියාගනි ඔය හැමදේම අපේ මැර බලයට නතුයි කියලා වරයා අඩෝ සොරි බං මට එන්න පරක් වුණා මං එනකොට වෙන්න ඕන දේවල් හැම දෙයක්ම වෙලා ඉවරයි මචං අනේ බං කතා කරපන්කො මචං අඩෝ මං හිතුවේ නෑ බං මේව දෙයක් වෙයි කියලා මට එන්න පරක් වුණා මචං සොරි බං අඩෝ සොරි බං ඔබට ඕම දෙයක් වුණේ අපි වෙනුවෙන් කතා කරලා බං අපි උඹට පට්ට ආදරේ මචං උඹලා වගේ උඹ අපේ රටට පට්ට වටිනවා අඩෝ සොරි බං උඹ හොඳ යාළුවෙක් මචං උඹට ඉක්මනට සනීප වෙයි මුන් හිතන් ඉන්නේ මුන්ගේ මැර බලයට හැමදේම කරන්න පුළුවන් කියලා ඔයාලා කන්නේ ඉතින් යාළුවනේ අපි මේ කතාව හැදේ කාටවත් මඩ ගහන්නවත් කාවත් සුද්ධ කරන්නවත් නෙවෙයි විශේෂයෙන්ම කැම්පස් යන ළමයිට තියෙන ලොකුම ගැටලුව තමයි නවක වදය ඉතින් මේක නිසා කැම්පස් යන සිලෙක්ට් වුණත් තමයි කැම්පස් යන කැමති නැහැ මොකද බයට අපිට පුළුවන් නම් මේක නවත්තන්න පුංචි හරි සහයෝගයක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඉතින් යාළුවනේ අපි පුළුවන් තරම් උත්සාහ කරමු ලංකාවේ තියෙන හැම කැම්පස් එකකින්ම නවක වදේ කියන එක අයින් කරලා අත්තු ගාලම දාන්න. ඉතින් යාළුවනේ ඒ හින්දා ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි. අපිට සෝෂල් මීඩියා වලින් පුළුවන් ගොඩාක් දුරට මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න. නේද? ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ එකක් මෙන්ෂන් කරාට කිසිම පාඩුවක් නැහැ. මොකද ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් අපි කැම්පස් එකේ ඉන්න අයලා අක්කලාට උදව් කරන්න ඕන නංගිලා මල්ලියාට උදව් කරන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට කරන්න පුළුවන් දේ කරලා පෙන්නන්න. අනිවාර්යෙන්ම අපි මේ ශ්‍රී ලංකාවේ නවක වදේ කියන එක තුරන් කරලා දාමු. ඉතින් මේ වගේ සිද්ධියක් වෙන ප්‍රධානම හේතුව තමයි නවක වදේ. නවක වදේ තිබුණ නැත්නම් එදා මේ වගේ සිද්ධියක් කොහොමටවත් වෙන්නේ නැහැ. ඉතින් නවක වදේට විරුද්ධ වුණා කියලා තමයි ළමෙක්ට ගහලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේකට විරුද්ධ වෙලා මේ වගේ දේවල් නවත්තන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක මෙන්ෂන් පාරක් දාලා පොල් සබ් එක දෙන්න අපිට මේක ප්‍රචාරය කරන්න. ඉතින් ඔයාලට බුදු සරණයි චේතු දෙවිතයි පරිස්සමෙන් ඉන්න හැමදාම මේක ඉගෙන ගන්න ළමයි වෙන්නෙන්මයි හැදුවේ. එහෙනම් අපි ගිහින් එන්න ඔයාලට බුදු සරණයි ජය වේවා.